බින්දු දැන් ඉන්නේ අමුතු ගැම්මකින්. ඇයි එදා සරාල වෙරට බැස්සනේ බින්දුට ඉඩ දීලා? ඒ ගැම්මට බින්දු ආයෙත් සරාලගේ වාඩිය පැත්තට යනවා. බින්දුගේ අවාසනාවට සරාල ආයෙම මූණට හම්බෙනවා. නිකන් නෙමෙයි. සරාල පොල්ලලි උස්සන් යන වෙලාවක බින්දු එදා ගැම්මට ලොකුකම ඔලුවට අරන් අදත් සරාලට කියනවා වෙරට බහින්න කියලා. අද තමයි බින්දු පාඩමක් ඉගෙන ගන්නේ. එක පාරටම මේක ඇහුනම සරාගේ රතු කට පණිනවා. සරා හොඳටම ඉවසනවා. මොකද සරා යන්නේ වැදගත් වැඩකට. බැරිම තැන සරා බින්දු එක පොඩි වලියක් යනවා. නමුත් සරා මේක දුරදිග අරන් යන්නේ නැත්තේ වැදගත් වැඩකට යන නිසා. මාලන් තාම වාඩියේ. මේ මොනවත් නොදන්න මාලන් වාඩියෙන් එන්න එනවා. එතකොට බින්දුලාට මුණ ගැහෙනවා. මාලන් ඇයි සරාලගේ වාඩිය පැත්තේ ඉඳන් එන්නේ? බින්දුට මේක සැකයි. කුකුල වගේම බින්දුත් හිතනවා මාලන් කියන්නේ සරාගේ එකෙක් කියලා. දියෝගබදු මේ විස්තර කලින් ඉඳන්ම දන්නවනේ. දියෝගබදු බින්දුගේ කතාවට පොහොර දානවා. අද මෙහෙම දෙයක් වෙයිද? මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න SL Noise මේ දැන්ම subscribe කරන්න.